ආයුබෝවන්. මහා සිංහලේ බෞද්ධ ඉතිහාසය සඳහා එහි තවත් වැඩසටහනක් වෙනුවෙන් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සිට බෞද්ධ නාලිකාව හරහා අප මෙලෙස සූදානම් වෙද්දී මේ මොහොත වන විටත් මීට නුදුරු ස්ථානයක පිහිටි කොළඹ නිදහස් චතුරස්රයේ නිදහස් මන්දීරයේ හෙළේ මහා ගහන්ධර්වයාණන් වූ ගුරු අමරදේවයන්ගේ දේහය මහජන ගෞරවය පිණිස තැන්පත් කොට තිබෙනවා. මේ වන විටත් නන් දෙසින් පැමිණෙන විශාල රසික සත්ජනයින් එතුමන්ට ගෞරව පිණිස මේ ස්ථානයට පැමිණෙන බව අප හොඳින්ම දකිනවා. ඒ නිසා බෞද්ධ නාලිකාව වෙනුවෙනුත් මහා සිංහලේ බෞද්ධ ඉතිහාසයේ වැඩසටහනේ කාර්ය මණ්ඩලය වෙනුවෙනුත් ධර්මාගම කුසලදම් අපේ නායක හාමුදුරුවන් වෙනුවෙනුත් එතුමන්ට අපි අජරාමර නිවන් සොය ප්‍රාර්ථනා කරන අතරම එතුමන්ම ගායනාවකින් ප්‍රාර්ථනා කොට ඇති පරිදි සසර වසනතුරු නිවන් දකිනතුරු පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට එතුමන්ට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ මහා සිංහලේ බෞද්ධ ඉතිහාසයේ අපේ දුටුගැමුණු රජුරුවන් මහා ථූපය බැඳපු ආකාරය පිළිබඳ. අපේ මහා වංශයේ පමණක් නොවේ ජනශ්‍රුතියේ පවා බොහෝ තොරතුරු ගැබ්ව ඇති මේ ඓතිහාසික ජනශ්‍රුතික සංසිද්ධිය පිළිබඳ අපේ මේ ශාස්ත්‍රීය සාකච්ඡාවට පවා ගුරු අමරදේවයන්ගේ ගායනාවලින් අපට හේතු කාරණා සම්පාදනය කරගන්නට පුළුවන්. මහාගම සේකරයන් පදබැඳ දුන් එක් එතුමන්ගේ ප්‍රකට ගායනාවක් අපේ මාතෘකාවට පවා අදාළයි. නුඹේ නමින් සෑය බඳිමි විමානයෙන් බසිනු මැනවි ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ ස්වර්ණමාලී දෙවඟන ඒ මහා රම් තෙළඹුවෙන් බස්සවා ගන්නට දුටුගැමුණු රජුරුවන් එසේ කීවා යයි රම් තෙළඹුවේ කවිවල සඳහන් වෙලා තිබිච්ච ජනශ්‍රුතිය ගුරු අමරදේවයන් එලෙස ගායනා කළා. ඒ නිසා මොන විෂය මේ රටේ සාකච්ඡා කරන්නට සූදානම් වුණත් දේශීය වශයෙන් අපේ රටේ චින්තනය, අපේ රටේ දර්ශනය, අපේ රටේ ඉතිහාසය, අපේ රටේ භාෂාව, ගායනය ඕනෑම විෂයක් අලලා අපි සාකච්ඡා කරනවා නම් ගුරු අමරදේවයන්ව අමතක කරන්නට බැරි තරමටම එතුමන් අපේ රටේ චින්තන සංස්කෘතියේ නැත්නම් අධ්‍යාත්ම සංස්කෘතියේ සංකේතයක් බවට පත්ව තිබුණා. එතුමන්ව සිහිපත් කරගනිමින්ම අපි සූදානම් වෙනවා අපේ මහා සිංහලේ බෞද්ධ ඉතිහාසයේ තවත් වැඩසටහනක් ආරම්භ කරන්නට. අදත් සුපුරුදු පරිදිම අපේ සාකච්ඡාව වර්ණවත් කරන්නට, සාරගර්භ කරන්නට පැමිණි අපේ විද්වත් මණ්ඩලය මුලින්ම අපි සඳුනාගෙන සිටිමු. අපිට මේ ඉතිහාස ප්‍රවෘත්තියක් සාකච්ඡා කරන්නට පුළුවන්කම ලැබෙන්නේ ඒ විෂය අලලා ප්‍රාමාණික බුද්ධිමතුන් විශාරදයින් අපේ රටේ තවමත් ඉතා දුර්ලභව හෝ සොයාගන්නට පුළුවන්කම ලැබෙන නිසා. මේ වැඩසටහනට අපිට නිරන්තරයෙන් ආරාධනා කොට බෞද්ධ නාලිකාව ඉඩ හසර සලසා දුන් ගෞරව ශාස්ත්‍රවේදී ධර්මාගම කුසලදම්ම නායක හඳුරන්න බොහෝම ගරු භක්තියෙන් යුතුව මේ මණ්ඩපයේ අදත් ප්‍රධාන මූලාසනයේ සිට අපි පිළිගන්නු ලබන අතර මේ වැඩසටහනේ සාකච්ඡා කරන තොරතුරු විෂය බද්ධව සාකච්ඡා කරන්නට අපි මූලික වශයෙන් අපි මේ වැඩසටහනේ රේකීය මහාචාර්යතුමිය ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරා විද්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමිය මහා වංශ සම්පාදක මණ්ඩලයේ ලේකම් ධූරන්දර මහාචාර්ය මාලනී ඇඳගම ගුරුතුමියවත් බොහොම ගෞරවයෙන් අපි පිළිගනු ලබන අතර මේ වැඩසටහන පෝෂණය කරන්නට තම ශාස්ත්‍රීය ඥානයෙන්ම වැඩසටහනට බොහෝ වර්ණයක් එකතු කරන කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ ඉතිහාස මහාචාර්ය චන්දන අබේරත්න ගුරුතුමන්වත් ඉතාම ගෞරවයෙන් පිළිගනු ලබන ගමන් අපි සූදානම් වෙනවා මහා සිංහලේ වංශ කතාවේ තවත් වැඩසටහනක් මෙලෙස ආරම්භ කරන්න. අපේ හාමුදුරුවනේ මේ වන විට මේ මොහොතේ සජීවී ලෙසම කොළඹ නිදහස් චතුරස්රයේ ගුරු අමරදේවයන්ගේ දේහය තැන්පත් කොට තිබීම හේතු කොටගෙනම ඔබ වහන්සේගෙන් ගුරු අමරදේවයන් පිළිබඳ වචනයක් ලබාගෙනම මේ වැඩසටහන පවත්වන එක වඩාත් සුදුසුය මම තීරණය කරන අපේ හාමුදුරුවනේ අවසරයි. පළමුවෙන්ම බෞද්ධ නාලිකාව වෙනුවෙන් අභාමීට පත්තුඩු
දිවන්ගත පණ්ඩිත් අමරදේවයන් පිළිබඳව අපේ එතුමාගේ අභාවී පිළිබඳව අපේ සාතිසේ සංවේගය ප්‍රකාශ කරනවා. එතුමන් අපේ හෙළ බෞද්ධ සංස්කෘතියෙහි ජීවමාන සංකේතයක් හා සමාන පුද්ගලයෙක්. මොකද අපේ වටිනා කලා නිර්මාණ රාශියක් එතුමා අපේ දැයට දායාද කළා. පමණක් නොව ජගත් කීර්තියට ලංකාව පත් කරන්නට එතුමාගේ සේවය හේතු වුණා. ඉතාම නිර්හංකාර එවගේම බොහෝම අල්පේච්ඡ ජීවිතයක් ගත කරපු, විශේෂයෙන් තමා පිළිබඳ අද බොහෝ දෙනා ආත්ම කතනේ ආත්ම වර්ණනය බොහෝම ඉහළින් සලකන යුගයක එතුමානන් තමා පිළිබඳව එච්චර මහා ඉහළින් සැලකූ කෙනෙක් නෙවෙයි. විශේෂයෙන් ඕනෑම කෙනෙකුට ලං වී යමක් කිව හැකි, ඕනෑ කෙනෙකුගේ හඬට කන් දෙන, එවගේම අපේ බෞද්ධ සංස්කෘතිය සහ හෙළ හැදියාව හොඳින් තේරුම් අරගෙන කටයුතු කළ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් හැටියට අපි පණ්ඩිත් අමරදේවයන් සිහිපත් කරන අතර එතුමා අපේ ජාතියට අභිමානයක්, එවගේම අපේ සංස්කෘතියට අපේ සભ્યත්වයට මහත් කීර්තියක් ගෙන දුන්නු අග්‍රගණ්‍ය කලාකරුවෙක්. ඉතින් එතුමා නිසා අපේ රට කලාකරුවන්ගේ මහා කලාගාරයක් ලෙස ලෝකී හමුවේ දිදුලන්නට බැබලෙන්නට හේතු වුණා. ඒ නිසා ඉබඳු මහා ගු සේවාවක් සිද්ධ කරපු දුර්ලභ ගණයේ ඉතා කලාතුරකින් පහළ වන හැකියාවන්ගෙන් පිරිපුන් කලාකරුවෙක් ලෙස අපි හැමදාම ගරු කරන සලකන පණ්ඩිත් අමරදේවයන්ට මේ උතුම් නිවනින් සැනසෙන්නට එතුමා ජීවිත කාලයේ පුරාම සිදු කරගත් කුසල් හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාසා මහාචාර්යවරු දෙපළ වෙනුවෙන්ම මම වචනයක් කතා කරන්න චන්දන වේරත්න මැතිතුමන්ට ඉඩ දෙන්නම්. ගුරු අමරදේවයන් පිළිබඳ. ඔව්, ඇත්තටම මම කැලණිය විශ්වවිද්‍යාලයේ වෙනුවෙනුත් අමරදේව ශූරින්ගේ පවුලේ ඥාතීන් වෙත අපේ සංවේගය පළ කරන ගමන්ම එතුමා ඇත්තටම ජාතිය පිනට පහළ වූ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. එතුමා අමරදේව කියන පුද්ගලයා නෙවෙයි, ඇත්තටම මේ ජාතියේ සංකේතයක්, ජාතික වස්තුවක්, මුළු මහත් ජාතියටම අයත් ඉතාමත් ශ්‍රේෂ්ඨ වස්තුවක් හැටියට තමයි අපි සලකන්නේ. එතුමා විසින් ජාතියට දායාද කළ නිර්මාණ අපමණයි. විශිෂ්ට සංගීතඥයෙක් වශයෙනුත්, ඒ වගේම විශිෂ්ට ගායකයෙක් වශයෙනුත්, ඒ වගේම මේ රටේ සංස්කෘතිය හඳුනාගෙන, මේ රටේ මූලයන් හඳුනාගෙන, මේ මහ පොළොවේ පයගසා ජීවත් වුණු ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් වශයෙනුත් එතුමා අපට අගය කරන්න පුළුවන්. මේ අවස්ථාවේ එතුමාගේ අභාවය මම හිතන්නේ සමස්ත ශ්‍රී ලංකාවටම ඉමහත් පාඩුවක්. නමුත් එතුමා ඉතිරි කළ ගුණ සුවඳ මේ ශ්‍රී ලංකා දීපේ ඉමහත් කාලයක් පවතින බව ඉතාමත් විශ්වාසයි. සයතුමා ප්‍රාර්ථනීය බෝධියකින් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාවේ. එහෙමයි. අපේ හඳුරුනේ මේ දැන් බොහෝ දෙනා ගුරු අමරදේවයන් අද වෙන විට ගෞරව කරන්නේ එතුමන්ට ගාන්ධර්ව යෝගයක් පූජා කරමින් එතුමන් මේකේ ගායනා හැකියාව, සංගීත නිර්මාණ ශක්්‍යතාව මුල් කොටගෙනමනේ. මං හිතනවා ඊට වඩා වැඩි, ඊට වඩා මේ වෙනත් පැත්තකින් අනාගතයේ එතුමන් විග්‍රහ කරාවි කියලා. ප්‍රධාන වශයෙන් මේ සිංහල භාෂාව නිවැරදිව උච්චාරණය කරන මේ සිංහල භාෂාව සුගායනීය භාෂාවක් බව ලෝක වාග්විද්‍යාඥයෝ ලියා තිබෙනවා. සිංහල භාෂාව මේ ආර්ය භාෂාවක්ය, සංස්කෘත මූල භාෂාවක්ය, ස්වරාන්ත භාෂාවක්ය, එනිසා එය සුගායනීය භාෂාවක්ය කියලා. හැබැයි මේ වාග්විද්‍යා මතය ඔප්පු කොට පෙන්වුවේ ජාත්‍යන්තර හැමුවේ
ගුරු අමරදේවයන් එතුමන්ගේ භාෂා භාවිතාව සහ පුදුම උගතෙක්නේ එතුමන් සාහිත්‍ය පිළිබඳ ද්විභාෂිතවම ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාව පමණක් නොවේ පාලි සංස්කෘත භාෂාව පවා ඉතා මැනවින් එතුමන් ප්‍රගුණ කොට තිබෙනවා සහ මේ ගැඹුරු සංස්කෘත ශ්ලෝකයක අර්ථය සිංහලෙන් පැහැදිලි කරන්නට පමණක් නොවේ ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලි කරන්නට පවා එතුමන් බොහොම සුදුසුයි ඒ නිසාම මේ දැන් ওই ජාත්‍යන්තරයෙන් එතුමන්ට පද්මශ්‍රී සම්මානය මැග්සයිසේ සම්මානය බඳු සම්මාන ලැබෙන්නේ එතුමන්ගේ ගායනා මාධුර්යය නිසාම නොවේ මේ භාෂාවට එතුමන් දැන් මේ භාෂාව මුල් කොටගෙනනේ එතුමන් මේ ගායනාව පවත්වන්නේ ඒ නිසා කවුරුන් හරි අහනවා නම් අපේ භාෂාවේ හැඩය මොකද්ද අපේ භාෂාවේ ස්වරය මොකද්ද ධ්වනිය මොකද්ද කියලා අපිට තියෙන හොඳම උදාහරණේ ගුරු අමරදේවයන් ඒ වගේ මම හිතනවා දැන් ඉන්දියාව අද දැන් ඉන්දියාවේ රවීන්ද්‍රනාත් ටාගෝර් පිළිගන්නේ ඉන්දීය අධ්‍යාත්ම සංස්කෘතියේ සංකේතයක් හැටියටනේ. ඔහු දාර්ශනිකයෙක් චින්තකයෙක්. මම හිතනවා අපේ අධ්‍යාත්ම සංස්කෘතියේ සංකේතයක් ලෙස අපිට අනාගතයේදී ඉදිරිපත් කරන්නට තරම් සුදුසුයි ගුරු අමරදේවයන්. එතුමන්ගේ භාෂා ඥානය, සාහිත්‍ය ඥානය සහ අපේ රටේ ජාතික රසාඥතාව අපේ රටේ ජාතික රසාඥතාව අද මේ විවිධ නාලිකාවලින් විවිධ හැඩතලවලට තලන්න පොඩි කරන්න හැදුවට මේ රටේ ජාතික රසාඥතාව කුමක්ද කියලා හැවුතින් ඒට උදාහරණේ ගුරු අමරදේවයන්. දැන් සෑහෙන කාලයක් පුරා අපේ හාමුදුරනේ අර මේ සම්මාන උළෙලක් පැවැත්වෙනවා මේ වැඩි දෙනෙක්ගේ කැමැත්ත පරිදි කවුද වැඩියෙන්ම කැමති කියන එක තෝරන්නට පීපල්ස් අවෝඩ් කියලා. ඒ පීපල්ස් අවෝඩ් සම්මාන උළෙලේ දැන් අවුරුදු ගානක් තිස්සේ ලංකාවේ හොඳම ගායකයා ලෙස මේ රට තෝරන්නේ අමරදේවයන්. ඒක කවුරුත් විශ්ේ කරගන්නේ නැහැ මේ මුළු ලංකාවෙම ඇහුවොත්ින් ප්‍රශ්නයක් කවුද හොඳම ගායකයා කියලා අමරදේව කියලා කියනවා. ඒ නිසා ඒක තමයි ජාතික රසාඥතාව. ඒක තමයි මේ හානි පමුණුවන්නට හදන්නේ. ඒ භාෂා උච්චාරණය, ඒ රසාඥතාව, ඒ විශ්ලේෂණ ක්‍රමය තමයි මේ වෙනස් කරන්නට හදන්නේ. අපිට මොඩලයක් තියෙනවා අමරදේව කියලා. ඒ නිසා අනාගතයට එතුමන් අමරණීය වන්නේ අපේ රටේ සංස්කෘතික සංකේතයේ බවට එතුමන් පත්වන නිසායි. අපි අපේ මාතෘකාවට ප්‍රවිෂ්ඨම උපය හඳුරන්නේ මම කියපු පරිදිම අමරදේවයන්ම මේ මාතෘකාව ගායනා කර තිබෙනවා නුඹේ නමින් සෑය බඳින් විමානයෙන් බසින මැනවි ස්වර්ණමාලියේ කියා. අප දැන් මේ චෛත්‍යයේ මුල් ගල තැබීම සහ මේ අත්තිවාරම සකස් කරගන්න ආකාරය ගිය කතාවේ නායක හඳුරු මහාවංශයෙන් තොරතුරු පැහැදිලි කිරීමෙනුත් උන්වහන්සේගේ අදහස් වලින් සහ මේ මහාචාර්ය දෙපළගේම අදහස් වලින් අපි දැනගත්තා මොන තරම් ශක්ති සම්පන්න ලෙස මේ ඉහළට මොනතරම් අවුරුදු ගානක් පවතින්නට ලෙසද මේ චෛත්‍ය නිර්මාණය කරන්නේ මේ ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේ සිට කියලා. අපි එතන සිට අපි මේ අපේ නායක හඳුරුවන් බනවා දැනගනිමු මහාවංශයේ සඳහන් කොට ඇති පරිදි මේ කොයිතරම් ප්‍රමාණයක චෛත්‍යයක්ද මේ අතිවාරම මත නිර්මාණය කරන්නට ඔවුන් සූදානම් වුණේ කියලා. දැන් මහාවංශයේ සඳහන් වෙනවා මේ මුල්ගල් තබන පුණ්‍ය මහෝත්සවයේට දඹදිව ඇතුළු සියලු බෞද්ධ රාජ්‍යවලින් 96 කෝටියක් මහරහතන් වහන්සේලා ඉරිදි බලෙන් අහසින් වැඩම කළා. වැඩම කරලා මේ සොන්නමාලි චෛත්‍ය රාජයන් වහන්සේ පිහිටිය භූමියේ වට කරගෙන මේ සියලු මහරහතන් වහන්සේලා වැඩ සිටියා. අහසේද පොළොවේද අතුරු සිදුරු නැතුව මහරහතන් වහන්සේලගෙන් පිරී ඉතිරි තිබුණු මොහොතක තමයි දුටුගෙමුණු මහරජතුමානන් රාජමාලිගේ ඉඳලා 40,000ක් යෝධයන් පිරිවරාගෙන සුවඳ පෙනින්නා සක්දිවිඳුන් මෙන් සැරසී මහ පෙරහැරින් මේ චෛත්‍ය ඉදි කරවන මුල්ගල් තබන මේ පුණ්‍ය භූමියට එතුමා සම්ප්‍රාප්ත වෙන්නේ. ඒ වෙලාවේදී මේ 96 කෝටියක් මහරහතන් වහන්සේලා දැකීමෙන් රජතුමා අප්‍රමාණ සතුටටපත් වෙනවා. අප්‍රමාණ සදහසිතින් ඉපිලී යනවා දුටුගැමුණු මහරජතුමා. ඉන් අනතුරු එතුමා අතිවිශාල චෛත්‍යයක් ඉදි කරන්නට කල්පනා කරනවා. මේ මිහිතලේ විශාලම චෛත්‍ය මම ඉදි කරන්නට ඕන කියන අදහස් සංකල්පනාවේ තිව අතිවිශාල චෛත්‍යයක් ඉදි කරන්නට සූදානම් වෙනවා. මෙතන සඳහන් වෙනවා මහ පෙරහැරින් පැමිණි රජතුමා කෝටි ගණන් රහතන් වහන්සේලා දැකීමෙන් මහත් ප්‍රීතියට පත්ව රජතුමා සංඝයා වහන්සේලා මේ මහා රහතන් වහන්සේලා වැඳ සෑබිමේ මේ චෛත්‍ය ඉදි කරන මේ භූමියේ
තුන්වරක් ප්‍රදර්ශනා කරලා තුන් වටයක් ප්‍රදර්ශනා කරලා මේ ප්‍රදර්ශනා කරනවා කියලා කියන්නේ තමන්ගේ දකුණු අත පැත්තෙන් වටේට ගමන් කරනවා ගෞරවන් ගෞරව පිණිස ඒ ප්‍රදර්ශනා කරලා සුවඳ මල් පුදලා ඒ චෛත්‍ය ඉදිකරණ ස්ථානි මැද්දේහි මංගල වස්තු සහිත පුන් කලසක් තැන්පත් කරලා තිබුණා. ඒ සමීපයට ගිහිල්ලා රිදී කණුවක බහාලන්න ලද රිදීන් නිමවන ලද සීසාරණ දණ්ඩ කියන දණ්ඩක් කරගෙන රිදීන් නිමවුණු මංගල වේශයෙන් සැරසුණු අමාත්‍යවරයෙකුට ඒ දණ්ඩ දීලා රජතුමා කියනවා චෛත්‍ය මණ්ඩලය බිම සිසාරා ගමන් කරන්නට කියලා. රජතුමා නියම කරනවා ඒ රිදී දණ්ඩ අරගෙන මේ මංගල වේශයෙන් සැරසුණු අමාත්‍යවරයාට මේ චෛත්‍ය ඉදිකරන වට ප්‍රමාණය විශාල ප්‍රමාණයක් රජතුමා දක්වනවා. ඒ ප්‍රමාණේ ගමන් කරන්නට කියලා චෛත්‍ය වට ප්‍රමාණේ සංකේතවත් කරමි. ඉතින් මේ වෙලාවේදී මෙතන වැඩ සිටි මහා රහතන් වහන්සේලා දකිනවා මේ රජතුමා මේ ඉදිකරවන්ට සූදානම් වෙන්නේ විශාල චෛත්‍යයක් අතිවිශාල චෛත්‍යයක්. ඉතින් මෙහි වැඩ සිටියේ සිද්ධාර්ථ කියන මහා රහතන් වහන්සේ. ඒ සිද්ධාර්ථ මහා රහතන් වහන්සේ දිවිසින් දකිනවා මේ රජතුමා අදහස් කරන විදී අතිවිශාල චෛත්‍යයක් ඉදිකළොත් එහෙම ඒ චෛත්‍ය ඉදිකරන්ට විශාල කාල වකවානුවක් ගත වෙනවා. රජ්ජුරුව ඊට ඉස්සෙල්ලා මිය යනවා. රජතුමාගේ ජීවිත කාලේ ඒක සකසලා නිමා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ විශාල චෛත්‍යයක් ඉදිකළොත් අනාගතේ ඒ නඩත්තුවට ප්‍රතිසංස්කරණ කිරීම ආදී කටයුතු වලටද බාධාවක් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ චෛත්‍ය විශාල ප්‍රමාණය අඩු කරලා මධ්‍යම ප්‍රමාණේ චෛත්‍යයක් ඉදිකරන්නට මේ සිද්ධාර්ථ කියන මහරහතන් වහන්සේ උපදෙස් දෙනවා මේ රජතුමාට. අර මහරහතන් වහන්සේලා තුරින් වැඩ සිටි මහරහතන් වහන්සේන් අනතුරුව රජතුමා ඒක පිළි අරගන්නවා. මෙතන සඳහන් වෙනවා චෛත්‍ය සඳහා මණ්ඩලේ පිළියෙල කළාය. පිළියෙල කර මණ්ඩලේ රණින්ද රිදීන්ද නිමවන ලද කුම්භයන් අට අට තබ්බවා. ඒ අවට අටතුරා දහසක් කුම්භයන්ද තැබ්බවිය. මේ කුම්භ කියලා කියන්නේ මේ පුන් කලස් වලට, කලගිඩි වලට. එතකොට ඒවා රත්තරණින් නිමවන ලද කලස්, ඒ වගේම රිදීන් නිමවන ලද කලස්, ඒ වගේම මේ රණින් සහ රිදීන් නිමවන ලද මේ කුම්භයන් කලගෙඩි තබවලා ඒ වටා අටාතුර 108 දහසක් මේ පුන් කලස් නැත්තම් කලගෙඩි තැබෙව්වා. මේ චෛත්‍ය සංකේතවත්ව ඒ වටේ ප්‍රමාණය චෛත්‍ය ප්‍රමාණය තීරණය කරලා. එහෙම තබලා මෙතන කියනවා මංගල වේශයෙන් සැරසී සිටි අමාත්‍යවරයෙකු ලවා ගඩොල් කැට අටක් වින් වින් වශයෙන් අට තැනක තැබ්බවූහ. රජතුමා මනෝඥ වූ සුවඳ කල්කයින් පළමුවෙන් මගුල් ගඩොල තැබුවේය. ගඩොල තබා සුවඳ දේශමන් මලින් පූජා කරන විට මහපොළොව කම්පා විය. ඉතිරිගල් සත ඇමතියන් සද්දෙනෙකු ලවා තැබ්බ වීය. ඇසලපුර පසළොස්වක් දිනෙහි මෙසේ මහත් උත්සවශ්‍රීයෙන් මගුල් ගඩොල් පිහිටවූ රජතුමා සෑබිම වටේ වැඩ සිට රහතන් වහන්සේලා වඳිමින් ඊසාන දෙසට ගොස් එහි වැඩ සිටි පියදස්සිනං රහතන් වහන්සේ වෙත නැවතුනේ උන්වහන්සේ මංගල අවස්ථාවට යෝග්‍ය ධර්ම දේශනාවක් එහිදී දේශනා කරනවා. මේ
අනූහය කෝටියක් මහරහතන් වහන්සල පිරිවරාගෙන සිටියමි ස්ථානෙහි රජතුමා සියලු රහතන් වහන්සේලාට වන්දනා කරමින් ඉදිරියට ගමන් කරලා පියදස්සී කියන මහරහතන් වහන්සේ ඉදිරියේ නැවතිලා උන්වහන්සේට වන්දනා කළා. ඒ අවස්ථාවේ උන්වහන්සේ මේ පින්කමට මේ චෛත්‍ය කර්මාන්තයට මේ මංගල සම්මත අවස්ථාවට සුදුසු මංගල සම්මත ධර්ම දේශනාවක් සිදු කළා. මේ චෛත්‍ය කර්මාන්තයේ තිබෙන ආනිසංශ වටිනකම මිහි තිබෙන උදාරත්වය පැහැදිලි කරමින් ඒ දේශනාව අවසානයේදී මිහි සඳහන් වෙනවා 40,000ක් ජනතාව මාර්ගඵල අවබෝධය කළාය කියලා. දසදහසක් දෙනා සකදාගාමි වුණාය කියලා සඳහන් වෙනවා. දහසකට මාර්ගඵල රහිතව ධර්ම අවබෝධය සිද්ධ වුණාය කියලා සඳහන් වෙනවා. 40,000ක් ජනතාව සෝවාන් සකදාගාමි අනාගාමි ආදී අරහත් මගඵල නිවන් අවබෝධ කළා. ඒ වගේ මෙතන සඳහන් වෙනවා භික්ෂුන් වහන්සේලා 8,000ක්ද මෙහෙණින් වහන්සේලා 14,000ක්ද රහත් වුණා කියලා සඳහන් වෙනවා. තෙන්දි මෙහි පේන කාරණයක් තමයි අර මිරිසවැටි චෛත්‍ය රාජයන් වහන්සේ ඉදි කරපු අවස්ථාවේදී රහත් මෙහෙණින් වහන්සේලා 90,000ක් එතන වැඩ සිටියා කියලා සඳහන් වෙනවා. මෙතන සඳහන් වෙනවා සාමණේරි මෙහෙණින් වහන්සේලා 14,000ක් රහත් මෙහෙණින් වහන්සේලා බවට පත් වුණා කියලා මේ මුල්ගල් තබන පුණ්‍ය මහෝත්සවයේදී පියදස්සි මහරහතන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාව ශ්‍රවණය කරලා මින් පේනෝ මේ දුටුගෙමුණු මහරජතුමාගේ කාලේ අපේ රටේ මෙහෙණි සස්න ඉතාම දීප්තිමත්ව බැබලිච්ච කාලයක් බව රහත් මෙහෙණින් වහන්සේලාගෙන් මේ ලංකාද්වීපේ පිරි ඉතිරි ගියා රහතන් වහන්සේලා මින්ම රහත් මෙහෙණින් වහන්සේලාත් මේ යුගයේ බහුලව වැඩ සිටිය බව මේ මහා වංශයේ තොරතුරුවලට අනුව අපට සනාථ කරන්නට පුළුවන්. ඒ වගේ මේ පුණ්‍ය මහෝත්සවයේ මොනතරම් සැදැහැසිතින් දුටුගැමුණු මහරජතුමානන් සිදු කළාද කියන කාරණය මේ තොරතුරු කියවන කොට අපට පැහැදිලි වෙනවා. ඒ නිසා අපේ ලාංකීය ඉතිහාසයේ ශාසන වංශ කතාවේ මහා ස්තූපයේ හැටියට පූජනීයම චෛත්‍ය හැටියට විශාල ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කරපු මහා සෑය හැටියට මේ ස්වර්ණමාලී චෛත්‍ය අදත් බෞද්ධ ලෝකයාගේ ගෞරවයට බහුමානයට පාත්‍රව තිබෙනවා. එහෙම අපේ හඳුන්නේ දැන් උන්වහන්සේ මේ දේශනා කොට වදාළ මේ මහා වංශ කාරණාවල් එක්ක මට අපිට සාකච්ඡා කරන්න මාතෘකා දෙකක් තියෙනවා මහාචාර්යතුමා සතුන්. මෙම එකක් තමයි දැන් මේ මහා ස්තූපයේ ඇති විශාලත්වය. ලංකාවේ මේ සා අති විශාල දැන් මේ අපි දැන් මේ මහාවංශය දැක්වෙන පරිදි සිද්ධාර්ථ නම් රහතුන් වහන්සේ විසින් දුටුගැමුණු රජුරෝ හිතාගෙන හිටපු ප්‍රමාණය තව අඩු කරලා තියෙනවනේ. ඒතකොට එහෙමනම් ඒ තරම් විශාල ස්මාරක බඳින්න අපිට ලෝකය හමුවේම ලෝකයේ ඒව කර තිබු ස්මාරකත් එක්ක අපිට කොයිතරම් සුදුසුකමක් තිබුණාද ලංකාව මොනතරම් ජාත්‍යන්තරයේ හමුවේ ශ්‍රේෂ්ඨ රාජ්‍යයක්ද මහා රාජ්‍යයක්ද කියන කාරණාව තමයි පළවෙනි කාරණාව. අනිත් කාරණාව තමයි මම කැමති ඒ කාරණාව මහාචාර්ය තුමාට යොමු කරන්න දැන් මේ සඳහන් වෙන චාරිත්‍ර වාරිත්‍ර වල පිළිවෙත නැම් හරියට අපිට මතක් වෙනනම් අද අපේ ගමේ පන්සලේ පවත්වන දොරකොඩාසනයකදී වගේ අර අමාත්‍යෙක් වගේ ඇඳගත්තු බොහොම රාජකීය ඇඳුමින් ඇඳගෙන මංගල්‍ය ඇඳුමින් ඇඳගත්තු අමාත්‍යෙක්ගේ කටයුතු එතකොට මේ කුම්භය නැත්තම් පුන් කලස් තැබ්බවීම আদি චාරිත්‍ර වාරිත්‍ර මෙහි අපිට මෙහි කොටස් දෙකක් ගන්න තියෙනවානේ. මම අර ජාත්‍යන්තර කාරණාවට මුලින් එන්න කැමතියි මහාචාර්යතුමිය. අපට ලෝකයේ හමු එබඳු මහා දැවැන්ත ස්මාරක පවත්වන්නට තිබිච්ච සුදුසුකම කොයි විදිහටද අපි සංසන්දනාත්මකව ගත්තොත්? සංසන්දනාත්මකව ගත්තොත් අපිට දැන් ඇත්තටම ලෝකී අනික් ප්‍රදේශවල විශේෂයෙන් යුරෝපේ ගත්තොත් අපිට ඔය කාලේ තියෙන්නේ තව රෝමදි රාජ්‍ය ගොඩනැගිලා නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ ග්‍රීසිය තමයි මේ හුඟක්ම සාතක පරණ නටබුන් තියෙන
ඒ ඇරෙන්ඩ ඒවා ඒතිබුණු ඒ පිළිබඳ අපිට විශාලත්වය පිළිබඳව එහෙම යම් යම් නිගමනවලටට ටිකක් අමාරු වුණත් ග්‍රීසියේ ඒ කාලයේ තිබුණු ගොඩනැගිලි අද ඒ විදිහටම තියෙනවා හුඟක් ගොඩනැගිලි. නමුත් ඒවත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් රුවන්වැලි සෑය කියන එකේ මේක විශාලත්වය මේ ඒ වගේ ඊට වඩා විශාල ප්‍රමාණිකින් වැඩි. මං හිතන්නේ සිය ගුණයකින් වගේ වැඩිවෙන් තරමට රුවන්වැලි සෑය විශාලත්වය වැඩි. තුර දැන් ඒකෙන් පෙන්නන එක ලක්ෂණය එක කාරණයක් තියෙනවා. දැන් ග්‍රීසියත් ඔය කාලේ මේ අපේ ඇත්තටම සංස්කෘතිය ගැන බැලුවොත් ග්‍රීක ශිෂ්ටාචාරයයි අපේ සභ්‍යත්වය ඔය කාලේ දෙක බැලුවොත් දෙකම හුඟක්දුරට මේ ගොවිතැන මත පදනම් වෙච්චි වෙළඳාමක් තිබුණා අපේ වෙළඳාමක් තිබුණා විදේශීය වෙළඳාම. නමුත් සාමාන්‍ය ග්‍රාමීය සභ්‍යත්වයක් තිබුණු අවධියක් තමයි තියෙන්නේ. ඉතින් එහෙම බලනකොට ඒ මට්ටමට තිබුණු ග්‍රීසිය වාගේ ප්‍රදේශයක ගොඩනැගිලි ඉදිකරපු ප්‍රමාණය බලනකොට අපේ රුවන් මිරිස වැටිය ඉදිකරලා ඉවරලා රුවන්වැලි සෑය ඉදිකරනකොට ඔච්චර විශාල ඔච්චර විශාල චෛත්‍යයක් ඉදිකරනකොට ඒකෙන් පෙන්නන්නේ අපි ඇත්තටම යුද්ධකුත් කරලා ඉවරුණාට පස්සේ අර විශාල දීර්ඝ කාලයක් තිස්සේ මේ මහගම ඉඳලා ඇවිල්ලා යුද්ධයකුත් කරලා ඉවරුණාට පස්සේ මේසා විශාල චෛත්‍යයක් ඉදිකරන්න. ඒ චෛත්‍ය ඉදිකරපු මහාවංශ විස්තරය යනුම කියනවා කොච්චර කොච්චර ප්‍රමාණ මේවා මේ ගඩොල්වලට කොච්චර වියදම් කරාද සැරසිලවලට කොච්චර වියදම් කරාද ඒ ආදි වශයෙන් විශාල වියදම් කරපු ප්‍රමාණ තියෙනවා. අපි ඒවා ටිකක් අතිශෝක්තියෙන් කියලා ගත්තා වුණත් එතකොට මේ වගේ විසා ඒ ගොඩනැගිලි දැන් ඉදිකරපු එක අපිට තියෙනවා අපේ ඇස්පනා අපිට බලන්න තියෙනවා. ඉතින් ඒකෙන් පැහැදිලි වෙන අපි කොච්චර සෞභාග්‍යමත් රටක් වශයෙන් ධනවත් රටක් වශයෙන් ඉඳලා තියෙනවද. එක අතකින් ආර්ථික වශයෙන් අපි සෞභාග්‍යවත් ඉඳලා තියෙනවා. අනෙක් අතින් පිරිස් බලය අතින් අපි ජනගහනය අතින් මේකට ශ්‍රමය යොදන්න පුළුවන් තරමට අපේ විශාල ශ්‍රම ශක්තියක් අපේ රටේ තිබිලා තියෙනවා. ඒ අතින් අපි අනික් රටවල් එක යුරෝපයේ අනික් රටවල් එක සංසන්දන කර බැලුවොත් ඔය කාලේ අපේ රට දැන් එංගලන්තෙම වගේ පස්සේ කාලේ විශාල අධිරාජ්‍ය ගොඩනගපු රටවල් තිබුණාට ඒවත් එක්ක සංසන්දන කරපුත් ඔය රටවල් ඔය කාලේ ඒ රටවල් වල මේ ඉදිවෙච්ච කිසිම ගොඩනැගිල්ලක් ඔය ප්‍රමාණයට කිට්ටු කරන්නවත් පුළුවන් මට්ටමේ නැහැ. අපේ අනිත් එක මේ ගොඩනැගිලි ඒ වගේම වැව්වමුණු වගේ දේවල්ුත් බලපුවම ඔය කාලේ ඉදිවෙච්චි අපි ඉතාම සෞභාග්‍යමත් හැම අතින්ම සංස්කෘතිය අතිනුත් ආගම දහම අතිනුත් ඒ වගේම දැන් ආගම දහම අතිනුත් තාම ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් මේ වගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව වගේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් දේශනා කරපු ධර්මයක් ඕ කාලේ ලෝකෙ වත්තාවන් තිබුණ නැහැ. එතකොට ඒක අපි දැන් ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපේ රටේ පැළපැදියම් වෙලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සියලු සිව්වනක් පිරිසෙන් යුක්ත බුද්ධ ශාසනය පිහිටුවලා ඒ බුද්ධ ශාසනය දැන් ස්ථාවර තත්ත්වයකට පත් වෙලා මේ වගේ විශාල මේ චෛත්‍ය ඉදිකිරීම් වන්දනාමාන කිරීම් ඒ වගේ විශාල මට්ටමකට ඉතාම ඉහළ මට්ටමකට අපි බුද්ධ ශාසනය දැන් දියුණු කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ මත පදනම් වුණු හොඳ සංස්කෘතියක් අපිට තියෙනවා. එතකොට සංස්කෘතිය අතින් බැලුවත් ආර්ථිකය අතින් බැලුවත් ජනගහණය අතින් බැලුවත් ඒ මොන අතින් බැලුවත් අපි ලෝකෙත් එක්ක ජාත්‍යන්තරත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් මේ කාලෙ වෙනකොට ඉතාම ශ්‍රේෂ්ඨ තත්ත්වයක අපේ සම්පත් තිබුණා කියන එක පැහැදිලි වෙනවා. එහෙමයි අපේ මේ මහාචාර්යතුමාට මේ ප්‍රශ්න දෙකම අදාළයි. මේ ජාත්‍යන්තරයේ හමුවේ අපේ කොයිතරම් මේ පොහොසත්ව සිටියාද සහ මේ මේ මහාවංශය සඳහන් කරන මේ විචිත්‍ර චාරිත්‍ර උත්තර කාලය පැවතුනාද කියන කාරණාව ටික දීර්ඝ ලෙස පැහැදිලි කරන්න එතුමන්ට මේ අවශ්‍යතාව තියෙන නිසා ඉතිහාසය නිකම්ම නිකං කතන්දරයක් නොවේ. එය බොහොම භෞතික සිද්ධාන්ත මත ඔප්පු සිද්ධ වෙන විද්‍යාත්මක විෂයක් වන නිසා අපට මේ ඒ භෞතික කාරණාවල් පමණක් නෙමේ අධ්‍යාත්මික කාරණාවල් පවා ඒ ලිපි ලේඛන සහ මේ අපිට හමුවන පුරාවස්තු සෙල්ලිපි අභිලේඛන අස්සින් සොයාගන්නට පුළුවන්. ඒ නිසා අපේ මහාචාර්යතුමිය පැහැදිලි කළේ අපි ලෝකයේ හමුවේ බොහොම දියුණු අධ්‍යාත්මයක් සහිත දියුණු පොහොසත්කමක් සහිත මිනිසුන් කියන එක තමයි මේ මහා සෑයේ විශාලත්වයේ ඇති එඩිතර කමින් ඔප්පුවන්නේ කියලා අපේ මහාචාර්යතුමිය පැහැදිලි කළේ. මහාචාර්යතුමාගේ පැත්තට දැන් අපේ අවධානය මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. මේ උත්සවයට
රහතන් වහන්සේලාම කෝටි 96ක් වැඩම කළ බව තමයි වංශ කතාවේ සඳහන් වෙන්නේ. කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් රහතන් වහන්සේලා කෝටි 96ක් කොහොමද වැඩම කළේ, කොහෙද වැඩ සිටියේ, උන්වහන්සේලාට දානමාන අප උපස්ථාන කළේ කොහොමද කියන ප්‍රශ්නය. අපි ඔවුන්ටත් යම් ඉඩකඩක් ලැබුවොත් අපි හිතුවොත් 100ට 1ක් මේ ප්‍රමාණය 100ට 1ක් පමණක් ගත්තත් ලක්ෂ 96ක් කෝටියකට ආසන්න ප්‍රමාණයක්. ඒ නිසා මේ සා විශාල භික්ෂූන් වහන්සේලා රහතන් වහන්සේලා පිරිසක් මේ උත්සවයට පැමිණි බව ප්‍රකාශ වීමෙන් පෙනී යන්නේ සමකාලීන බෞද්ධ ලෝකයේ පැවති ඉතාමත් විශිෂ්ට ඉතාමත් උත්කර්ෂවත් ආගමික උත්සවයක් හැටියට මේ මහා තූප මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන උත්සවයේ සලකන ලද බව. ඒ වගේම තමයි වංශ කතාවම කියනවා ලංකාදීප වාසී භික්ෂූන් වහන්සේලාගේ පැමිණීම පිළිබඳව පුරාණ ආචාර්යවරු කිසිවක් සඳහන් කරලා නැහැ කියලා. ඒ කියන්නේ ගණනක් නැහැ. ප්‍රමාණ කරන්න බැරි තරම් පිරිසක් ආවා. ලෝකයෙන් වෙනත් ප්‍රදේශවලින් බෞද්ධ රාජ්‍යවලින් පැමිණි රහතන් වහන්සේලා ගණන පමණයි දාලා තියෙන්නේ. රහතන් වහන්සේලා නොවන වෙනත් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමාණයත් ඉතාමත් විශාලයි. ඒ නිසා මම සඳහන් කරපු ආකාරයටම භෞතික වශයෙන් මහා තූපය විශාල ස්මාරකයක් වශයෙන් ඉදිකරන අතරම ආධ්‍යාත්මික සංවර්ධනයේ උදෙසාත් විශාල දායකත්වයක් මේ උත්සවයෙන් ලැබුණු බව පේන්න තිබෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම අපේ සංස්කෘතිය තමයි ඕනෑම උත්සවයකදී උත්සවයේ භෞතික හැඩය, භෞතික පෙනුම වගේම සෑම උත්සවයකින්ම ආධ්‍යාත්මික සංවර්ධනයත් අරමුණු කරගෙන තිබුණා. ඒ අනුව දුටුගැමුණු රජතුමාගේ මහා තූප ඉදිකිරීමට අදාළ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන උත්සවය හුදු භෞතික උත්සවයක්ම නෙමෙයි ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් සැපයපු උත්සවයක් හැටියට අපට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ උත්සවය අවස්ථාවේදී රජතුමාගේ අරමුණ වෙන්නේ අපි ඊළඟට දීර්ඝ වශයෙන් කතා කරනවා තමන්ගේම වියදමින් රජුගේම වියදමින් මේ සියලු කටයුතු සිදු කිරීම තමයි අරමුණ වෙන්නේ. ඒ නිසා කිසිම කෙනෙකුට චෝදනා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ජනතාව පීඩාවටපත් කරලා ජනතාවගෙන් පළෙන් වැඩ අරගෙන මේ වගේ මහා විශාල නිර්මාණ ඉදිකළ බවට හේතුව මම කලිනුත් සඳහන් කළා. අපි ඊජිප්තුවේ පිරමීඩ වගේ නිර්මාණයක් ගත්තාම ඒක පිරමීඩයක් හදලා ඉවර වෙන විට දසදහස් ගණනක් කම්කරුවන් මරණයටපත් වෙනවා, වහලුන් මරණයටපත් වෙනවා. එහෙම තමයි ලෝකයේ දැනට ඉතිරි වෙලා තිබෙන සමහර ස්මාරක ගොඩනැගුවේ මිනිස් ලේයින් කඳුලින්. නමුත් අපේ ආගමික ස්මාරක ගොඩනැගීමේදී ස්වේච්ඡාවෙන් සුව කැමැත්තෙන් හොරෙන් තමයි සමහර අවස්ථාවලදී මේ ස්තූපයට දායක වෙන්න අවස්ථාව ලබාගෙන තියෙන්නේ. නමුත් ඒ අවස්ථාවලදී වුණත් ඒ අදාළ වියදම ගෙවපු බවට අපට ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන්කම තිබෙනවා. එහෙනම් මහාචාර්යතුමා, දැන් අපේ රටේ මේ මහා වංශය පිළිබඳ මේ වර්තමානිකයන් බටහිර ඇසින් මේවා දිහා බලන බොහෝ දෙනා, සමහරවිට මේ වර්තමාන දෘෂ්ටියෙන් මේවා දිහා බලන බොහෝ දෙනා මේ අතිශෝක්තිය කියන කාරණාව සීමාව ඉක්මවාම රැගෙන යනවා. ඒකට හොඳ උත්තරයක් තමයි අපේ මහාචාර්යතුමා දැක්වුවේ මේ අතිශෝක්තිය 99%ක් සත්‍යයේ 100%ක් කියලා නිහතමානීව අධිනිහතමානතාවකින් පිළිගත්තත් අදාහ ගන්න බැරි තරම් භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් ඉන්න අපේ නායක හඳුරු කොහෙත්ම එකඟ නැහැ. ඒ අතිශෝක්ති කියන ප්‍රකාශයට උන්වහන්සේ මේ මහා විහාරවාසී මහානා මහඳුරන්ගේ ප්‍රකාශය ලෙසින්ම පිළිගන්න ස්වාමීන් වහන්සේ නමක්. අපේ හාමුදුරුවනේ, දැන් මෙතන තවත් කාරණාවක් උප්පෙනව නේද? මේ ඔබ වහන්සේම පැහැදිලි කළා මේ ජාත්‍යන්තර සමාජයේනේ මේ පැමිණෙන්නේ. ඒතර අපේ මහාචාර්යතුමිය ඉතාම කලින්ම මේක වෙන් කරගත්තා. මීට සමකාලීන සමාජයක් හැට ගන්නත් අපිට ගන්න දෙන ග්‍රීසිය. මේ අපිට සමකාලීන සමාජයක් හැටගත්තුත් ග්‍රීසියේ මේ බඳු ස්මාරක තිබුණේ නැහැයි කියලා. ඊට පෙර යුගයක තමයි අපිට හම්බ වෙන්නේ මොසපෙතේමියාව හරි මායා ප්‍රදේශය හරි පස්සේ හොයාගත්තට ඊට පෙර යුගවල. ඒතර ඊජිප්තුව ගත්තත් ඊට බොහෝම පෙර යුගවල තමයි පිරමීඩ තිබුණා කියලා කියන්නේ. මේ මීට සමකාලීනව මේ තරම් පොහොසත් ස්මාරකයක් තිබුණේ නැහැ. අපි හඳුන්නේ ජාත්‍යන්තර සමකාලීන බෞද්ධ සමාජයේ. අපි ගත්තොත් ජාත්‍යන්තර බෞද්ධ ස්මාරක අතර
මේ මහා ස්තූපයට සමකල හැකි ස්තූපයක් අපිට ඒ යුගයේද හෝ වර්තමානයේද හෝ දකින්නට පුරාවස්තුවක්වත් අපිට හමු වෙනවද මේ යුගයේ? මේ යුගයේ එහෙම කිසිවක් ඒ පිළිබඳ අපිට හමු වෙන්නේ නැහැ. සඳහන් කරන්න එහෙම දෙයක් ඇත්තේ නැහැ. ඉතිහාසයේ අපි සොයලා විමසලා බැලුවම ඒ ඓතිහාසික වතේනුත් වැදගත්ම ස්මාරකයේ සහ මහා ස්තූපයේ හැටියට එකයි මේ ස්වර්ණලි මහසෑයට මෙච්චර සැලකිල්ලක් දක්වලා තියෙන්නේ. අනිත් එක මේ ලෝකේ හැම රටකින්ම වාගේ රහතන් වහන්සේලා වැඩිය බව සඳහන් වෙනවා. මොකද මේ ඒ කාලේ අදට වඩා ආධ්‍යාත්මයේ දියුණු වෙච්ච සමාජයක් ලෝකෙ තිබුණේ. දැන් ධර්මාශෝක මහාධිරාජයා රටවල් 9කට ධර්ම දූතයන් වහන්සේලා පිටත් කළා. ඒ හැම රාජ්‍යයකම බුදුදහම ඊටාම දියුණු මට්ටමක උසස් තත්ත්වයෙන් බැබළුණා. රහතන් වහන්සේලගෙන් පිරි ඉතිරි තිබුණ ඒ ප්‍රදේශ. අදත් ඒක පැහැදිලි වෙනවා ඓතිහාසික තොරතුරු අනුව. දැන් ඔය ඇෆ්ගනිස්තාන් ගත්තත් අද බෞද්ධ පුළුටක්වත් නැති වුණාට ඒ රටවල් ඒ කාලවල රහතුන් වහන්සේලාගෙන් පිරිච්ච භූමි බව, ඒ හමුවෙන බුද්ධ ප්‍රතිමා, එවගේම භාවනා කුටි සේනාසන තුලින් පැහැදිලි වෙනවා. දැන් පාකිස්තානේ ගත්තත්, ඉරාන් ඉරාක් ආදී රටවල් ගත්තත්, ඉන්දුනීසියාව ගත්තත්, බෝරොබුදුරවාගේ ලෝකේ විශාලම බෞද්ධ විහාරේ පවතින ඒ හැම රාජ්‍යයන්ම විශ්ලේෂණය කරනකොට පේනවා ඒ කාලේ පුරාණ බෞද්ධ තත්ත්වය ලෝකේ ඉතාම දියුණු මට්ටමක බොහොම ඉහළම තත්ත්වයක තිබුණු බව. ඒ නිසා ඒ සියලු බෞද්ධයන් නියෝජනය කරමින් මහරහතන් වහන්සේලා තමයි ඉර්ධි බලයෙන් ලංකාද්වීපයට වැඩම කළේ. ඒ 96 කෝටියක් රහතන් වහන්සේලා වැඩම කළා කියලා සඳහන් වෙනවා. ඒක මහාවංශේ මහානාම ස්වාමින් වහන්සේටවත්, මහා විහාරීය භික්ෂුන් වහන්සේලාටවත් එහෙම අතිශෝක්තියෙන් වර්ණනා කරන්නට අවශ්‍යතාවයක් ඇත්තේම නැහැ. විශේෂයෙන් මේ අපි මහාචාර්යතුමනුත් දන්නවා භික්ෂුන් වහන්සේ නමක් වුණත් එහෙම අසත්‍යයක් ලිවොත් ඒක උන්වහන්සේට විනය පැත්තෙන් ගත්තත් එක්තරා විදිහක වැරැද්දක් ඇවතක් සිද්ධ වෙනවා. එනිසා අපි මහා විහාරීය භික්ෂූන් එහෙම වැරදි කරලා නැහැ. උන්වහන්සේ අත නෙමෙයි, ඊට පස්සේ කොච්චර රහතන් වහන්සේලා මේක කියවන්නට ඇත්ත, මේ තොරතුරු ඇත්තෙන්ම සත්‍ය විදිහටද මේ වාර්තා කරලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ කතා, මේ අපේ මහාවංශයේ තොරතුරු අපේ රහතන් වහන්සේලා ඒ කාලේ කොපමණ හිටියාද කියන එකට ඉතාම හොඳ නිදර්ශනයක්. ත්‍යාද රහතන් වහන්සේලා අඩු යුගයක් ඒ කාලේ ආධ්‍යාත්මිකව අපේ මනස දියුණු කරලා මේ අහසින් පවා ගමන් කළ හැකි ඉර්ධිමතුන්ගෙන් පිරිච්ච යුගයක් තමයි මේ අනුරාධපුර යුගය. එහෙව් යුගයක තමයි මේ මහා චෛත්‍යය, මහා ස්තූපය ගොඩනැගුවේ. බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයක් නිසා තමයි මේ සියලු රහතන් වහන්සේලා මේ උත්සවයට, මේ පුණ්‍ය මහෝත්සවයට වැඩම කළේ. අපේ මහාචාර්යතුමා, අපේ මහාචාර්යතුමනි, දැන් මේ අපි මහා වංශය කියලා මේ අපි මේ කතා කරන්නේ ඇත්තටම මේ බුද්ධ ශාසනයේ බුදුදහමෙන් පෝෂිත වුණු අපේ මේ සිංහල ජනවර්ගයේ කතාවනේ, සංස්කෘතිය සභ්‍යත්වනේ. ඉතින් එතකොට ඒකේ තියෙන, අදත් තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මේ නැකතට වැඩ කරන එක. එතකොට දැන් සාමාන්‍යයෙන් නම් අද හුඟක් අය රැස්වීමකට එන්න කිව්වත් පරක්කු වෙලා නින්නේ. ඉතින් එතකොට කියනවා ඔන්න සිංහලයාගේ වෙලාවට ආවි කියලා. නමුත් ඒ පරක්කු වෙලා එන එක සිංහලයාගේ වෙලාව නෙමෙයි. සිංහලයා පුරුදු වෙලා හිටියේ එදා ඉඳලම නැකතට වැඩ කරන්න, සුබ වෙලාවට වැඩ කරන්න, හරියටම වෙලාවට වැඩ කරන්න. එතකොට ඒ බව මේ මේ රුවන්වැලි සෑ ඉදි කරපු මේ විස්තරේ, මහාවංශ විස්තරයෙන් අපූර්වට පැහැදිලි කරනවා. මේක නැකතට තමයි පටන් ගත්තේ. විශේෂයෙන් පසලොස් මේ පොසොම්පුර පසලොස්වක දවසේ, ඇසලපුර පසලොස්වක දවසේ නැකත් හොඳ සුබ වෙලාවෙන් තමයි මේ ඔක්කොම රජු
රාජලීලාවෙන් ඇවිදින් අනිත් අය මැති ඇමතුරු ඒ වගේ රාජකීය ඇඳුම් ඇඳගෙන උත්සවශ්‍රීයෙන් අනිත් එක තමයි මේ සිංහල බෞද්ධයින්ගේ තියෙන අදක් තියෙන ඒ සભ્યත්වයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි වෙලාවට නැකතට වැඩ කරනවා වගේ සුබ වෙලාවට වැඩ කරනවා වගේම බොහොම පොඩි කටයුත්තක් වුණත් තමන්ගේ ජීවිතයට වැදගත් නම් රටට ජාතියට වැදගත් දෙයක් නම් ඒක උත්සවශ්‍රීයෙන් කරන එක. එතකොට ඒ මේ මේ උත්සවයත් ඒ වගේ තමයි. නියම වෙලාවට නැකතට වැඩ කරා ඒ වගේම සියලු දෙනා උත්සවශ්‍රීයෙන්ට ගැළපෙන විදිහට සූදානම් වෙලා මේක උත්සවශ්‍රීයෙන් පැවැත්වුවා. එතකොට මේ අපි අද තියෙන අපි මේ සිංහල බෞද්ධ සංස්කෘතියේ තියෙන මේ විශේෂ ලක්ෂණ නැකතට වැඩ කිරීම උත්සවශ්‍රීයෙන් වැඩ කිරීම. එතකොට ඒ වෙලාවට බොහොම සතුටෙන් සන්තෝෂයෙන් ඒවට සහභාගී වීම කියන ලක්ෂණ මේ අද ඊයේ ඊයේ පෙරේද ඇතිවිච්ච ඒවා නෙවෙයි. ඒක මේ මේ කාලේ ඉඳන්ම මේ ගොඩනැගිලා වර්ධනය වෙලා ආව ලක්ෂණ කියලා අපි ඒව රැකගන්නත් ඕන. ඒ රැකගන්න ගම අර පරක් වෙලා ඉන්නේ නැතුව වැඩට නැගතට එන්න වෙලාවට එන්න පුරුදු වෙනවා වගේම මේ මේක අපේ ඒ අපේ සભ્યත්වයේ මූලික ලක්ෂණයක් බව. ඒ වගේම මහාචාර්යතුමිය කියද්දි මට හිතුණා පැහැදිලි කරගන්න ඕනයි කියලා. දැන් ඔය කතාව අපිට හරියට කියනවනේ මේ සුද්දගේ වෙලාව සහ සිංහලයාගේ වෙලාව කියලා. දැන් මම ඔයගෙන කල්පනා කරමු මොකද්ද මේ සුද්දගේ වෙලාව කියලා. සුද්දාගේ වැඩ කරනවා කියලා වෙලාවට වැඩ කරනවා සුද්දාගේ වැඩ කරනවා කියලා. මට හිතෙන්නේ දැන් ඒක මට ඔප්පු වෙන්නේ දැන් අපි පිටරට යනවානේ අපේ හැමදෙරුනේ. දැන් මම පිටරට ගියාම මම යන අදාළ කාරණාව පමණයි මට තියෙන්නේ. මට වෙන කිසි කටයුත්තක් නැහැනේ. එහේ මගේ දරු පවුල් නැහැ, මගේ පාසල් නැහැ, මගේ වැඩපොළවල් නැහැ, මගේ කාර්යාල නැහැ, කිසිවක් නැහැ. මම මේ කරන දේට පමණයි. ඒ නිසා මම හරියට වෙලාවට යනවා. දැන් මම ඉන්දියාවේ ගිහිල්ලා මේ අපේ චිත්‍රපට කටයුත්තකට මම දැන් චිත්‍රාගාරයට පස්සෙන්ද උදේ අපි හරියට 8ට එන්න ඕනේ කියලා මම හරියට 8ට ගිහිල්ලා හිටන් ඉන්නවා. එතකොට එයා පුදුමයටපත් වෙනවා මේ සුද්දාගේ වගේ වැඩ කරන්නේ අපි කියලා. ඒ වගේ මේ සුද්ද ලංකාවට ඇවිල්ලා හිටිය ආගන්තුකවනේ. ඒගොල්ලෝ රාජකාරියකට ඇවිල්ලා හිටියේ. ඒගොල්ලන්ගේ පවුල් පදනම් කිසිවක් මෙහෙ නැහැ. එතකොට මේගොල්ලෝ ආගන්තුකව වැඩ කරනකොට මේගොල්ලෝ හරියට වෙලාවට වැඩ කළා. ඒ නිසා මේ සුද්දාගේ වෙලාව කියලා එකක් හදාගත්තා. හොඳම උදාහරණය තමයි මහාචාර්යතුමිය කිව්වේ අපිට එහෙම අවේලාවක් අපි එහෙම අවේලාව වැඩ කරපු මිනිස්සු නෙමෙයි කියන එක තමයි ඉතිහාසයේ හොඳම උදාහරණයක්. මේ හරියට නැකතට වෙලාවට මේ සෑම දෙයක්ම සිද්ධ කළා කියන්නේ මේකෙන් ගන්න තියෙන ඊළඟ කාරණාව තමයි අපේ මේ මහාචාර්යතුමත්මතුමියත් අපි හඳුරන්නේ බොහොමසලා දන්නවා. දැන් සිග්මන් ෆ්‍රොයිඩ් නැමැති සමාජ මනෝවිද්‍යාඥයා කිව්වනේ මේ මේ උත්පත්ති කතා මූල කතාවල පවා කිසියම් සත්‍ය මූලයක් තියෙනවා කියලා. කිසිය දැන් එතකොට බලන්න කොයිතරම් මිහිරි ජනශ්‍රුතියක්ද අපේ රටේ තියෙන්නේ. අනුරාධපුර යුගය ගැන කියද්දි කියනවා වී වේල ගන්න විදිහක් නැහැ. ආකාශයේ රහතුන් වහන්සේලා වැඩ ඉන්නවා. එයින් මේ හෙවණ වැටෙනවා. අවුව පොළොවට එන එක වළක්වන වලා වැස්මක් වගේ රහතුන් වහන්සේලා වැඩම කරලා ඉන්නවා කියන. දැන් ඒ කියන කතාවයි 96 කෝටියක් රහතුන් වහන්සේලා රුවන්වැලි සෑයේ මේ උත්සවයට පැමිණියයි කියන කතාවත් මේවා ජනශ්‍රුතික වශයෙන් ගත්තාම මේවල කොයිතරම් සත්‍ය මූලයන් තියෙන්නට ඕනේද? ඒ හින්දා ටිකක් විද්‍යාත්මක මම දන්නේ නැහැ මහාචාර්යතුමා තියනවාද කියලා. දැන් විවිධ පුරාවිද්‍යාවන් තියෙනවානේ. ඒ වගේ මේ මේ මනෝවිද්‍යාත්මක පුරාවිද්‍යාව කියලා නේද? මනසේ පුරාවිද්‍යාව අපේ මිනිස්සු හිතපු හැටි අතීතේ අතීත මනස කොහොමද තිබුණේ මානසික පුරාවිද්‍යාව. දැන් අපේ හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ ඒකනේ හැමදාම කියන්නේ අදට වඩා වෙනස් අධ්‍යාත්ම ශක්තියකින් යුතු පිරිසක් තමයි ලෝකයේම හිටියේ. ලංකාව විතරක් නෙමෙයි. මහා අධ්‍යාත්මික ශක්තියකින් යුතු පිරිවරක්. එතකොට අපි මනෝවිද්‍යාත්මක පුරාවිද්‍යාවෙන් හෝ එහෙම හොයාගෙන යන්න පුළුවන් නම් අපේ මානසික තත්ත්වයේ අතීතයේ කොහොමද තිබුණේ කියලා මේ ගොඩනැගිලි දැකපුවාම අපි කියන කාරණාවට වඩා මොනතරම් විශාල කාරණා කියන්න පුළුවන් වෙයිද? ඒ නිසා මේ උත්සවය ජාත්‍යන්තර උත්සවයක් කියන එක තමයි මේ අපිට අවසාන වශයෙන් පේදෙන්න දෙන්නේ. මේ තමයි ක්‍රිස්තු පූර්ව 2 සියවසේ ලෝක බෞද්ධ සංස්කෘතියේ සිද්ධ වෙච්ච මහානුභව සම්පන්න පුණ්‍ය කටයුත්ත. ඉතින් මුළු ලෝකයේම මහා ස්තූපයේ මුල්ගල තැබීමට ධාතු නිදාන උත්සවයට මුළු ලෝකයේම ඉන්න බෞද්ධයෝ පැමිණියා කියන එක. ඒ නිසා දැන් හොඳටම අපිට සාධක වශයෙන් ඔප් වෙනවා මේ සහ විශාල ස්තූපයක් ඊට සමකාලීන බෞද්ධ සමාජයක තිබුණෙත් නැහැ, අබෞද්ධ සමාජයක තිබුණෙත් නැහැ. එහෙමනම් බෞද්ධයන් සියලුම දෙනා ලෝකේ පුරා සිටින බෞද්ධයන් එතකොට බෞද්ධ බැතිමතුන් බෞද්ධ එතකොට සංඝ සමාජයේ ස්වාමීන් වහන්සේලා රහතුන් වහන්සේලා උන්වහන්සේලා වැඩම කොට මේ මහානුභව සම්පන්න උත්සවයේ ජාත්‍යන්තර උත්සවයක් ලෙස පැවැත්වුවාය කියන එක. අපේ හැමදෙරුනේ එබඳු උත්සවයක් පවත්වන්නට බලපාපු මේ කියන ප්‍රධානමදී අපේ නායක හඳුරු පැහැදිලිවම කියනවා බුදුරජාණන් වහන්සේගේ සතරවග්ගන් ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් නිදන් කරපු චෛත්‍ය වන නිසා. එතකොට මෙන්න දැන් ඊළඟට අපේ මහාවංශය සඳහන් කරන්නේ මේ ධාතු ගර්භය
කෙලෙස සකස් වුණාද කියන එක. එහෙමනම් මේ මුළු ජාත්‍යන්තරයේම ආකර්ෂණය දිනාගත්තු ජාත්‍යන්තරයේටම වන්දනාමානී ස්ථානයක් බවට පත්වෙච්ච මේ උත්සවයේ ධාතු ගර්භයේ සකස් වෙච්ච විධික්‍රමයේ මහාවංශයට අනුව අපි තේරුම් කරගනිමු අපේ හාමුදුරනි. උදෙන් මහාවංශයේ සඳහන් වෙනවා මේ මහා චේති ධාතු ගර්භය කෙලෙසින්ද නිර්මාණය කළේ කියලා දුටුගැමුණු මහරජතුමා එතුමා මෙහි මහාවංශයේ සඳහන් වෙනවා මේ මහා සෑයට මුල්ගල් තැබීමේ පුණ්‍ය මහෝත්සවයේ දැකීමෙන්ම දුටුගැමුණු මහරජතුමා අතිශයින් ප්‍රීතියට පත් වුණා කියලා. මොකද එතුමා ආරාධනා කරන්නේ නැතිව ලෝකයේ සිටිය මහා රහතන් වහන්සේලා 96 කෝටියක් මේ පුණ්‍ය පින්කමට දැක බලා ගන්නට සහභාගී වෙන්නට වැඩම කළා. ඒ වැඩම වීමම ඒ සාවිශාල මහා සංඝ සන්නිපාතයක් මහා සංඝ සභාවක් දැකීමෙන් රජතුමා අතිශයින්ම ප්‍රීති ප්‍රමෝදයට පත් වෙලා තියෙනවා. මොකද එතුමා නොසිතූ දෙයක් සිද්ධ වුණා. එතුමා ලංකාද්වීපයේ රහතන් වහන්සේලා භික්ෂු සංඝයා ගැන පමණයි දැනගෙන හිටියේ. ලෝකේ රහතන් වහන්සේලා හිටියට මේ විදිහේ අවස්ථාවකට මේ තරම් භික්ෂු පිරිසක් මේ තරම් සංඝ සන්නිපාතයක් පැමිණෙයි කියලා එතුමා සමහර විට හිතන්න නැතුව ඇති. ඉතින් මේ මහා ස්තූපේ නිසාම බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය නිසාම ලෝකේ රහතන් වහන්සේලා ඒ සියලු බෞද්ධ රට රාජ්‍යවලින් මේ උතුම් අවස්ථාවට පැමිණීම ගැන රජ්ජුරුව වඩාත් සතුටටපත් වුණා. අපි උනත් එහෙම සතුට වෙනවා. අපේ දැන් ලංකාවේ සිද්ධ වෙන දෙයකට ලෝකේ වැඩිපුර අවධානය යොමු වුණොත් අපේ රටේ අය පවා ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙනවා, සතුට වෙනවා. ඒ එවිනි සිද්ධියක් තමයි මේ ස්වර්ණමාලි චෛත්‍ය රාජයන් වහන්සේගේ මුල්ගල් තබන දවසේමත් සිද්ධ වුණේ. ඉතින් මුළු බෞද්ධ ලෝකෙම මේකට දායක වුණා, සහභාගී වුණා, මේ දැක බලාගත්තා කියන වග මහාවංශය සාක්ෂි සහිතව අපිට කරුණු කියනවා. මේ මහාවංශය සඳහන් කරනවා මේ රටවල් වලින් වැඩපු ස්වාමින් වහන්සේලාගේ ප්‍රමාණය කොච්චරද කියන එක. ඒ අයගේ නම්ගම් පවා පැහැදිලිව කියනවා. මේ දඹදිව එක එක රාජ්‍ය වලින් ආපු රහතන් වහන්සේලාගේ නම් කියනවා. උන්වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් කොච්චර වැඩම කළාද කියන කාරණය. ඒකින් පේනවා ඒ වකවානුවෙහි ලෝපුරා බුදුදහම ව්‍යාප්තව තිබුණා. ඒ ව්‍යාප්තව තිබිච්ච හැම රට රාජ්‍යයකින්ම මහරහතන් වහන්සේලා, ඉර්ධිමතුන් වහන්සේලා, කීනා ශ්‍රවීන් වහන්සේලා මේ උතුම් අවස්ථාවට සහභාගී වීමෙන් මුළු ලෝක බෞද්ධ ජනතාවගේම සහභාගිත්වයෙන් ගොඩනැගුණු දාගබක් හැටියට තමයි ස්වර්ණමාලි චෛත්‍ය රාජයන් වහන්සේ ඉතිහාසගතවන්නේ. ඒකයි මේක මහා ස්තූපයේ හැටියට සලකනු ලබන්නේ. දැන් අපි පසු කාලීන 1900 ඔය 40-30 ගණන්වල පවා බුරුම රටින්, තායිලන්තයෙන් භික්ෂුන් වහන්සේලා එනවා අපි මහා සෑය වඳින්නට කියලා, චෛත්‍ය වන්දනාවට කියලා. එයින් ඒ අදත් බුරුම රටවාසීන් අපේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේට, ස්වර්ණමාලි චෛත්‍යයට විශාල ගෞරවයක් තියෙනවා. මොකද ඒත්තන්ගේ ඓතිහාසික පොතපතේ තෝන්ගේ ඉතිහාසෙත් මේ ස්වර්ණමාලි චෛත්‍ය ගැන සඳහන් වෙනවා, ශ්‍රී මහා බෝධින් වහන්සේ ගැන සඳහන් වෙනවා. ඒ නිසා අදත් ඔවුන් මේ ලංකාවට පැමිණෙන්න එක හේතුවක් හැටියට තමයි මේ මහා සෑය වන්දනා කිරීම, ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කිරීම, දළදා වහන්සේ වන්දනා කර ගැනීම. ඉතින් අදත් අපේ බෞද්ධ ලෝකේ බොහෝ බෞද්ධ රට රාජ්‍යවලින් නියෝජිත පිරිස් පැමිණෙන්නේ මේ පූජනීය ස්ථානවලට තියෙන ගෞරවය නිසා. ඉතින් මීට පෙර ලෝකේ ඉර්ධිමතුන්ගෙන්, රහතුන්ගෙන් පිරිච්ච ලෝකේ පැවිතිච්ච කාලවල ඒ ඉර්ධිමතුන් වහන්සේලා, රහතුන් වහන්සේලා මේ අවස්ථාවට පැමිණියා කියන එක පුදුම වෙන්න කාරණයක් නොවේ. මොකද අපට වඩා සංනිවේදනයේ දියුණුයි ඉර්ධිමතුන් වහන්සේලාගේ. උන්වහන්සේලා
මේ ලෝකේ දකින්ට පුළුවන් අයි දිවසින් ඉර්දි බලයින් උන්වහන්සලගේ දිහාන බලයින් අවිඥා බලයින් මේ ලෝකේ දකින්නට පුළුවන් අය. ඒ නිසා මේ උතුම් කටයුත්තේ තියෙන වටිනකම සලකගෙන බුදුරජාණන් වහන්සේගිනුත් ඒ උන්වහන්සේගේ අදිෂ්ඨානී පරිදි මේ චෛත්‍යයේ ගොඩනැංවීමේ පුණ්‍ය මහෝත්සවයට මේසා විශාල භික්ෂු පිරිසක් පැමුණුණා කියන එක අමුතුවෙන් අපි සැක කළ යුතු කාරණයක් නොවේ. ඒක සත්‍ය සිද්ධියක් හැටියට අපි පිළිගත යුතු කාරණයක් හැටියටයි අපි දකින්නේ. මම හිතන්නේ අපේ නායක හඳුරු ඉතාම වැදගත් කාරණාවක් කිව්වේ. මේක තවදුරටත් සොයා බලන්නට වටින කාරණාවක්. ඒ තමයි දැන් අපේ මහාවංශයේ සඳහන් තොරතුරු විදේශීය ඉතිහාසයක සඳහන් වෙලා තියෙනවා නම් අපේ මහාචාර්යතුමා ඒක හරිම වැදගත් වෙනවා. අපි ඉස්සරහට කතා කරන්න පුළුවන් වෙනවා ඔය බහතිකාභය රජුරන්ගේ කාලේ ලංකාවේ පවත්වපු විශාල ආමිස පූජාවන් ගැන. අර රෝම ඉතිහාසයේ ලියපු ජේෂ්ඨ ප්ලිනි ඒ නැචුරලිස් හිස්ටෝරිකා කියන එයාගේ කෘතියේ සඳහන් කරලා තියෙනවා. ඒතර ඒකයි මහාවංශය අතර විශාල සම්බන්ධයක් හටගන්නවා. අපේ නායක හඳුරුකේ වෙනත් බෞද්ධ රාජ්‍යන්වල ඉතිහාසයේ මේ මහා ස්තූපය පිළිබඳ සඳහන්ව තියෙනවා කියලා. එහෙමනම් තවදුරටත් ඔප්පු වෙනවා මේ ජාත්‍යන්තර උත්සවයක් කියන එක. ඒතර මහා ස්තූපය වඳින්නට මේ උත්සවයට සම්බන්ධ වෙන්න ජාත්‍යන්තර බෞද්ධ ලෝකයේම පැමිණියා කියන කාරණාව අපි හොඳින් මේ මහාවංශ තොරතුරු සාධක සාක්ෂි ඇතුව ඔප්පු කරගත්තොතින් වර්තමානයේ අපි මේ ගිහිල්ලා රුවන්වැලිසෑය වන්දනා කරන ඒ වන්දනාවේ ගෞරවය තව මොනතරම් වැඩි වෙයිද? අපි රුවන්වැලිසෑය වඳිනකොට අපිට කොයිතරම් ආනිසංසයක් ඇති වෙයිද? මුළු මහත් බෞද්ධ ලෝකයාම පුදුමයට පත් කරපු මහා ස්තූපය තමයි දුටුගමුණු රජුරුව මේ අනාගත ලෝකයේ වෙනුවෙන් මෙලෙස බැන්ද කියලා. අද අපේ සාකච්ඡාවට ගත කරන්න තියෙන කාලය හමාරයි. අපි මං අපේ නායක හඳුරන් ඉල්ලීම කළාට ධාතු ගර්භය පිහිටවීම පිළිබඳ මහාවංශ වාර්තාව අපිට ඊළඟ සතියේට තමයි ගෙන යන්නට වෙන්නේ. ඉතාම වැදගත් තොරතුරු රහසක් අපේ නායක හඳුනගෙන දැනගන්න පුළුවන් වෙනවා. ධාතු ගර්භයක් අපිට කවදාකවත් දකින්නට හම්බෙන්නේ නැති දෙයක් මේ ධාතු ගර්භය කියන්නේ. අපිට අපි ධාතු ගර්භයට වඳින්නේ ඒ ස්තූපයට මෙපිටින් සිටනේ. ඒ නිසා ධාතු ගර්භයක හැටි ස්වභාව, එය හදාගත්ත විදිහ, එහි ගෘහ නිර්මාණය, වාස්තු විද්‍යාව සහ එහි ගඩොළු පිහිට වන විදිය, එහි වස්තු තැන්පත් කරන විදිය, සර්වඥ ධාතුන් වහන්සේලා රැඳ රඳවන ආකාරය, මේ සේලුම විස්තර හොඳින් පැහැදිලි කරගන්න අපේ නායක හඳුරන සහ අපේ මහාචාර්යවරු දෙපළ හරහා තවත් සතියක් ඔබට බලන් ඉන්න සිද්ධ වෙනවා. එතෙක් මේ සතියේ අපේ වැඩසටහන සඳහා පැමිණි මේ විද්වත් මණ්ඩලය වන්දනාමානී කරමින් අපි ඔබෙන් සමගන්න සතියකින් මුණගෙන බලාපොරොත්තු වෙන ඔබ සැමටම ආවඩා ආයුබෝ වේවා කියමි. We'll be right back.